අයිබෝවන් සුබ දවසක්. ඔන්න අදත්තාවා පත්තරවල තියෙන කාටුන් වල ඇතුල් පැත්ත කතා කරන්න පට්ටන්දරයක් අරගෙන. අපිත් එක්ක හැමදාම වගේ ඉන්න අපේ කාටුන් මාමා අයිබෝවන් කාටුන් මාමා. අයිබෝවන් සුබ දවසක් සුදු පුතා. අපි අද ඉස්සෙල්ලාම යන්න කැමති මරිසිපාල කාටුනේට. මරිසිපාලයි පුතේ කතා වෙනවා. හරින් ප්‍රනාන්දු කියනවලු මේ පහසුකම් නොදුන්නොත් ක්‍රිකට් ටීම් එකට කොල්ලෙක්වත් හොයාගන්න බැරි වෙයි කියලා. කොල්ලෙක්වත් හොයාගන්න බැරි වෙයි කියලා. මේ පහසුකම් නොදුන්නොත් මොකද අනේ මේ පහසුකම් කියන්නේ? දැන් අපි දන්නම දැන් මේ පහසුකම් නොදුන්නොත් ක්‍රිකට් ටීම් එකට කොල්ලෙක්වත් හොයාගන්න බැළු හරිම ප්‍රශ්නයන්නේ දැන් වෙලා තියෙන්නේ. එතකොට මේ ලංකාවේම ක්‍රිකට් ටීම් එකට තේරෙ ගිල පුදුම තරඟකින් තමයි තේරෙන්නේ. දැන් වෙලා තියෙන්නේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න කොල්ලොත් අයිතිවාසිකම් ඉල්ලන. ලැබිච්ච පහසුකම් මදිවට තව තමයි අයිතිවාසිකම් ඉල්ලන. මේ පහසුකම් දුන්නොත් දැන් මොකද්ද ඒ ක්‍රිකට් ටීම් එකේ නැති පහසුකම්? මේ පහසුකම් කියන්නේ දැන් මන්ත්‍රීවරුන්ට තියෙන පහසුකම්ද? එහෙමනම් මන්ත්‍රීවරුන්ට ඉතින් පර්මිට් තියනවා, යාන වාහන දෙන වෙනම කාර්ය මණ්ඩල ඕන, විදේශ සංචාර එත ඒ පහසුකම්ද ඕන? මේ කියන්නේ ඒකද මේ හරි ප්‍රනන්දු අදහස් කරන්නේ? මේ පහසුකම් කියන්නේ අපි දන්නේ නැහැනේ. මේ පහසුකම් කියන්නේ ඒ හරිම් ප්‍රදානලාට තියෙන පහසුකම් වෙන්නේ නැති. නැතුව මෙතන සඳහන් කළේ නැහනේ වෙනම කාර්ය මණ්ඩලයක්, වෙනම ටෙලිෆෝන්, වෙනම වාහන, ඒ සියලුම පහසුකම් දෙන්න ඕනේ දැන් ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩේ ගන්න. එහෙමද? එහෙමද පුතේ අදහස් කරන්නේ? ඉතින් මේ මරිසිපාලගේ පුතා කියනවා ඉතින් හොයාගත්ත කොල්ලෝ ටිකට වඩා කෙල්ලෝ ටික හොඳයි නේ කියලා. හා හොයාගත්තු කොල්ලන්ට වඩා කෙල්ලෝ ටික හොඳයි. එතකොට කෙල්ලන්ට ඕනේ නැද්ද පහසුකම්? කොල්ලන්ට විතරද ඕන පහසුකම්? කෙල්ලෝ ඕන වෙලාවක එනවා. ඇත්තට මේ අපේ මේ ක්‍රීඩා ඇමතුමා නේ, ක්‍රීඩා ඇමතුමා කියන කතාවෙන් අදහස් වෙන්නේ ඇත්තට දැන් මේ පහසුකම් අරගෙන මාමි ගිහිල්ලා මේගොල්ලෝ මේ වර්ල්ඩ් කප් එකත් අරගෙන එන ගමන්නේ. අන්න ඒකනේ හරිම වැඩක්නේ. අපි දන්නවා දැන් පහුගිය දවස්වල වර්ල්ඩ් කප් ගියා, කොල්ලෝ ටික අරගෙන දාවේ. දන්නෝනේ මුන් ලංකාව බලන් හිටියේනේ. අන්තිමට අපට ලැබුණේ මොකද? පහසුකම් මදි වෙලනේ. ඒක තමයි. එහෙනම් තව පහසුකම් දෙන්න ඕනේ වර්ල්ඩ් කප් එහෙම අරන් එන්නනේ. මුළු ලෝකෙම දිනම් එන්නම් තව පහසුකම් මදි අපේ ටීම් එකටනේ. කෙල්ලෝ නම් හැබැයි දිනුවනේ. කෙල්ල දිනුවනේ. කෙල්ලන්ට පහසුකම් ඇති වෙලා වෙන්නේ. කෙල්ලන්ට පහසුකම් ඇති මේ කොල්ලන්ට තමයි පහසුකම් මදි වෙලා තියෙන්නේ. එහෙමනම් කොල්ලන්ට ඔය කියන පහසුකම් දුන්නොත් ඉතුරු ටිකත් ඉවරට ඉවරයි. එච්චරයි කියන්න තියෙන්නේ. ආන්න. හොඳයි. ඊළඟට අපි යන්න සූදානම් හුරේරා කාටුන් එකට මෞබිම පත්තරේ මන්ත්‍රීතුමා සහ හුරේරා අතර සාකච්ඡාවක්. මන්ත්‍රීතුමා කියනවා කවුරු බලයට ආවත් IMF ගිවිසුම් අනුව වැඩ කරන්න වෙයි කියලා බන්දුල කියනවලු. හරි හරි. කවුරු බලයට ආවත් එහෙනම් කවුරුවත් ඕනේ මේ ආණ්ඩුම තියාගම්මුකෝ. මේ ආණ්ඩුම දිනාගම්මුකෝ. මොකට වෙන එකක් නේ අපරාධනේ. එහෙමනම් මේ ඡන්දයක් අත් ඕනේ නැහැ. අපි මේ ආණ්ඩුම තියාගමුකෝ. ඒ වෙන ආණ්ඩුවක් ආවත් මේ බන්දුලා ඩොක්ටර්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන කියන්නේ. ඉතින් එයාගේ ඉතින් ශාල මොලයක් තියෙනනේ. එයා නම් කිව්වොත් හරියටම හරි එයා කියපු දන්නවනේ නේ. මතකේ කියපුවා අපට මතක් වෙනවා. ඉතින් අර 2500 කතාව අම්ම 2500 මුළු මාසයකම කාල බීලා ඉන්නේ කියන මිනිස්සෙක් තමයි නේ ඩොක්ටර් එමෙන්න ආචාර්ය බන්දුල ගුණවර්ධන කියන්නේ. එයානේ කියන්නේ. එයා කියන්නේ කවුරු බලයට පත්වුවත් IMF ගිවිසුම අනුව වැඩ කරන්න වෙනවා කියලා බන්දුල කියනවා. IMF ගිවිසුම අනුව. එතකොට IMF ගිවිසුම අනුව දැන් එතකොට මේ IMF ගිවිසුම අනුවද මේ රටේ මේ වගේ මහා බඩු මිලක් ඉහළට ගිහිලා තියෙන්නේ? එහෙනම් හැම එකටම බදු ගහලා තියෙන්නේ. ඒ කියන්නේ කාටත් දැන් ජීවත් වෙන අමාරුකම් ඇති වෙලා තියෙන්නේ මේ IMF ගිවිසුමේ කොන්දේසි නිසාද? අපිට මේ කොන්දේසි ගැන දැනුමක් නැහැ. මං හිතන්නේ රජයේ සේවයට ගන්න එපා, තවත් අලුතින් සේවය ගන්න එපා, පඩි වැඩි කරන්න එපා. එතකොට මේ IMF එකේ ගිවිසුමේ කොන්දේසි වෙන්නේ නැතිනේ. අපිට කොන්දේසි තේරෙන්නේ අපි දන්නවා. අපිට ජීවත් වෙන්න අමාරුයි. පඩිය ගත්තම දවසෙන් දෙකෙන් රූස් ගාලා වාෂ්ප වෙලා යනවා. ඒක නම් හරිම අමාරුයි.
දැන් මෙතන කියන IMF වේ ගිවිසුම 90 වැඩ කරන්න වෙනවා කියලා බන්දුල කියන කවුරු ආවත් කවුරු ආවත්නේ ඊට වඩා හොඳ මේ ආණ්ඩුව තියාගමු අපරාධේ ඡන්දයක් තිබොත් කෝටි 1000කට වඩා යනවනේ ඒ කෝටි 1000ක් ජනතාව වෙනුවෙන් යොදවන ඊට වඩා හොඳයිනේ යටින් කියන IMF එකෙන් ජනාධිපති අපේක්ෂකුත් දාවිද සර් මේ ආහන දෙයියනේ ජනාධිපති කෙනෙක් අලුතින් දාන්න ඕනේ ඒගොල්ලෝ කියන දේ කරනව නම් දැනට ඉන්න ජනාධිපති IMF කොන්දේසි අනුව වැඩ කරනව නම් ඒගොල්ලන්ගේ නියෝජිතයක් නම් ඒගොල්ලෝ අලුතින් දෙයක් කෙනෙක් දාන්න ඕනේ එයාම තමයි මේ ඉන්නේ අලුතින් දාන්න අවශ්‍ය නැහැ නේ අලුතින් මෙයාට ණය දෙනවා මෙයා IMF එකේ ණය ගන්නවා ඒ ණය අනුව ඒ කොන්දේසි යටත් වෙනවා යටත් වෙලා ඒ කොන්දේසි අනුව මුළු ලංකාවෙන සියලුම පුරවැසියන්ට ඒකේ බර දානවා බර දාලා ෂෝක් එකට මේ යටත් විජිතයක් විදියට අපි ජීවත් වෙනෝනේ කවදාවත් අපට ගොඩ එන්න බැරි විදියට තමයි මේක තියෙන්නේ ඉතින් අලුත් මේ කතාව අනුව අපට අලුතින් ජනාධිපතිවරයෙක් දාන්න ඕනේ IMF එකෙන් අලුතින් ජනාධිපතිවරයෙක් දාන්න ඕනේ මේ ඉන්න ජනාධිපතිතුමා IMF එකේ ජනාධිපතිතුමා තමයි හොඳයි එහෙනම් අදට අපි ඔයගොල්ලෝගේ ඉදිරියෙන් සමු ගන්නවා දවසේ කාටුන් ටිකක් අරගෙන හෙටත් හමු වෙමු බලාපොරොත්තු වෙයි අදට ඔයගොල්ලෝගේ ඉදිරියෙන් සමු ගන්නවා සුබ දවසක් සුබ දවසක් goodbye bye Yay! Bruh. Wait a minute. Who are you? Got him! Wait a minute. Who are you?